ඇත්තටම ඉතාලියේ සිටින ලාංකිකයින් මෙහෙම කරලා තියෙන්නේ ඇයි? අපිට මේ කරලා තියෙන දේ ගැන හරිම දුකයි. ඉතාලියේ සිටින ලාංකිකයන් මේ කරපු දේ නිසා ලාංකික ජීවිත මිලියන 22ක් අනතුරේ. ඇත්තටම මේක හැමෝටම අයිති වෙන්නේ නැහැ. එහෙම හොරපාරෙන් ඇවිල්ලා තමාටෙම රෝගය තිබිලා පැනඩෝල් බීලා අපු අයට විතරයි මේක අයිති වෙන්නේ. අපට දැනගන්න ලැබුණු විදියට ඉතාලියේ නගර රැස්කින් ඇතුළු වීම හා පිටවීම තහනම් කර තිබියදීත් ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම කෙරේ දැඩි සැකයක් මතු වී තිබෙනවා. ඉතාලි රජය පැවසුවේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වෛද්‍ය සහතික මත ඉතාලියෙන් පිටවිය හැකි බවයි. ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 10 ඉක්මවා ඇති අතර ආසාදිතීන් පිරිස 12839 දෙනෙක්. මේ අතර රෝමයේ සියාම් කිනෝ සහ පියුටිසිනෝ ගුවන්තුරු පොළ ඊයේ වසා දමා තිබෙනවා. ඉතාලි රජය එරට සිටින ජනතාවට නිවාසවලටම වී සිටින ලෙස නියෝග කර තිබේ. තවද ස්විස්සලන්තයේ එරට පැමිණෙන 14,000 වූ ඉතාලි සේවකයන්ද නතර කර තිබෙනවා. මේ අතර ඉතාලි ආරංචි මාර්ග පවසා සිටියේ ඉතාලියේ ඇතැම් ශ්‍රී ලාංකිකයන් දේශ සීමාව ඔස්සේ නොව ඇතැම් කැලෑබද මාර්ග භාවිතා කරමින් වෙනත් රටවලට පැමිණ ශ්‍රී ලංකාවට එන බවයි. ඉන් සමහරක් උණ රෝගය තිබියදී පැනඩෝල් භාවිතා කර ලංකාවට පැමිණැති බව මේ වෙද්දී සමහරක් ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඔබ දන්නවද මේ කොරෝනා වෛරසයේ බරපතලකම? ඇත්තටම ඒක අපේ වගේ රටකට හැදුනොතින් පාලනය කිරීම ඉතාමත්ම අපහසු වෙයි. ඒ වගේම අපිට අවශ්‍ය දේවල් ගන්න අපේ ආර්ථිකයත් ශක්තිමත් මදි. ඒ නිසා මේ සියල්ල විඳ දරා ගැනීමට සිදුවන්නේ මිලියන 22ක් වූ ලාංකික ජනයාටයි. අපි දන්නවා ඔක්කොම මෙහෙම කරන්නේ නැහැ කියලා. නමුත් ඉන් අතරින් ඉන්නවා බල්ලෝ වගේ කට්ටියකුත්. එයාලා තමයි මෙහෙම බලු වැඩ කරන්නේ. අපි සියලු දෙනාම ඉතාමත්ම එකමුතු වී මේ වෛරසයේ ඉක්මනින්ම ලංකාවෙන් තුරන් කරදාමු. ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒකට සහයෝගය දක්වන්න, හැමෝම දැනුවත් කරන්න. ඇත්තටම මේ වෙලේදී තමන්ගේ ගොඩ ගැන පමණක් හිතන්න එපා, අනිත් අය ගැනත් හිතන්න. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.